ආයුබෝවන් අද අපේ මාතෘකාව විදිහට අපි සලකන්නට යන්නේ කේන්දරයක කාලසර්ප යෝගයේ සහ කුජ හත්තන්නේ පිහිටීමෙන් විවාහයට බලපෑමක් ඇති කරනවාද විවාහයෙන් පසුව බලපෑමක් ඇති කරනවාද කියන එක ගැන තමයි අපි අද සාකච්ඡා කරන්නට යන්නේ හුඟක් වෙලාවට කසාද බඳින්න ඉන්න අයට ප්‍රශ්නයක් වෙලා තියෙනවා කුජ දෝෂය ඒක කුජ දෝෂය කියලා කියන්නේ යම් කේන්දරයක කොටු 12න් පළමු වෙන්න දෙවෙන්න හතර වෙන්න හත් වෙන්න අට වෙන්න සහ 12 වෙන්නේ කුජ පිහිටීම මත කුජ දෝෂය ඇති වෙනවා ඒිනොත් ප්‍රධාන විදියටම කුජ හත් වෙන්නේ පිහිටීම දෝෂයක් විදියට තමයි හුඟක් දෙනා සැලකන්නේ සහ විවාහයට යෑමට ප්‍රමාදයක් ඇතිවීම විවාහයෙන් පසුව ගැටුම් ඇතිවීම ඒ විදිය කාරණා කියවෙනවා කියලා තමයි කියන්නේ කුජ හත් වෙන්නේ ඊට සමානම කාලසර්ප යෝගයේ පිහිටීම මෙන්න මේ විදියේ කේන්දරවල මම උදාහරණයක් විදියට මෙන්න මේ කේන්දරේ යොදාගෙන තියෙනවා උදාහරණ කේන්දරේ ඒකේ තියෙනවා කාලසර්ප යෝගයත් කුජහත් වෙන්නේ තියෙන එකක් තියෙනවා හැබැයි හැම කේන්දරයකින් මේ විදියෙම ග්‍රහ පිහිටීම් පිහිටන්නේ නැහැ එක එක්කෙනාගේ එක එක විදියට පිහිටන්නේ කාලසර්ප යෝගය කියලා කියන්නේ කොටු 12න් එක අර්ථයකට පමණක් රාහුට සහ කේතුට මැදිව ග්‍රහයෝ ටික පිහිටීම මේක හුඟක් ජ්‍යොතිෂවේදීන් වැරද්දගෙන තියෙනවා කේතුට ප්‍රතිවිරුද්ධ දිශාවේ හෝ රාහුට ප්‍රතිවිරුද්ධ දිශාවේ සිටීමින් අර්ධකාල සර්ප යෝගයක් තියෙනවා කියන එක මතු කරලා තියෙන තැන් මට හුඟක් වෙලාවට හම්බෙලා තියෙනවා නමුත් එහෙම රාහුට ප්‍රතිවිරුද්ධ දිශාවේ කේතු සිටීමින් අර්ධකාල සර්ප යෝගයක් හිටින්නේ නැහැ ඒ අතරතුර සියලු ග්‍රහයන් ටික පිහිටිය යුතුයි එතකොට තමයි කාල සර්ප යෝගය කියලා එතනදී නිශ්චිතවම මෙයාට තියෙනවා කියලා සඳහන් වෙන්නේ එතකොට කාල සර්ප යෝගයක් තියෙනවා නම් විවාහයේ බාධකය දරුපල ප්‍රමාද වීම විවාහයේ ප්‍රමාද වීම විවාහයෙන් පසුව දෙන්නා දෙපැත්තකට වීම ඒ විදිය කරුණු ඇතුළත් වෙන්න පටන් ගන්න. එතකොට කුජ හත්වැන්නේ සිටීම සහ කාලසර්ප යෝගය තිබීමෙන් ඒගොල්ලන්ට වැළකෙන්නේ කෙසේද? අපිට කේන්දරයක් උප්පත්ති කේන්දරයක් කවදාවත් ආයි වෙනස් කිරීමේ හැකියාවක් නැහැ. එතකොට අපි බලන්න ඕන තුලණය කිරීමට මේ දෝෂයට වෙනත් දෝෂයකින් මේක බිඳ දැමියේ හැකිද? එතකොට තමයි එයාගේ තුලණය වෙලා විවාහ ජීවිතයේ සාර්ථකත්වයට පත් වෙන්නේ. එහෙමනම් ප්‍රධාන වශයෙන්ම මෙතනදී මට කියන්න බෑ ලග්න 12මටම අදාළ කොයි වගේද කියන එක. නමුත් මෙහෙම එකක් තියෙනවා. කුජ හත්වැන්නට කුජ හත්වැන්නේම සිටීමෙන් දෝෂය බොහෝ දුරට වංග කරගන්නට පුළුවන්. මේ කුජ දෝෂය කියන්නේ කාලසර්ප යෝගය කියලා කියන්නේ විශේෂයෙන්ම පෙර කරන ද අකුසල කර්ම. එහෙනම් ඒ අකුසල කර්මයේ අහෝසි වීමේ කේන්දරයක් හොයාගත්තොත් ඒක ජ්‍යොතිෂවේදීන්ට හොයාගන්න පුළුවන්. දක්ෂතා තියෙන කෙනෙකුට ඒක හොයාගන්න පුළුවන්. එහෙම හොයාගෙන ඊට ගැළපෙන කේන්දරේ අර මැච් කරලා දෙන්න ඕනේ. කියන්නේ ගලපා දෙන්නට ඕනේ. එතකොට තමයි කුජ දෝෂේ ඒකට කියනවා බහුම දෝෂය කියලාත් කියනවා. මේ බහුම දෝෂය ඛණ්ඩණය වීම නැති කිරීම. මෙන්න මේක කරන්න පුළුවන්. කාලසර්ප යෝගයේ තියෙන කෙනෙකුට තවත් කාලසර්ප යෝගයක් තියෙන කේන්දරයක්ම ගලපා ගන්නට පුළුවන් නම් එතනදී ඒගොල්ලන්ගේ අර දෝෂය බංග වෙලා යනවා. එතනදී අපි ඊළඟට සලකා බලන්න ඕන කරුණු වගේකුත් තියෙනවා. ඒගොල්ලන්ට දරුපල තියෙනවද, ආයුෂ තියෙනවද, හුඟක් වෙලාට කුජහත් වෙන්නේ තියෙනවා නම් කියන්නේ මේ මරණයටපත් වීමේ හැකියාව වැඩි කියන එක. අපි මෙන්න මේ ආයුෂ පොරොන්දුම, දරුපල පොරොන්දුම බලන්න ඕනේ. එතකොට ඒවා ගලපලා දෙදෙනෙකු එක්කිරීමෙන් දෝෂේ බංග කරගැනීමේ හැකියාවක් තියෙනවා. මේක කේන්දරයක් හරහාම තමයි කරන්න ඕන. ඒ කියන්නේ යම් කෙනෙකුට දෝෂයක් තියෙනවනේ යම් කෙනෙක්ගේ තියෙන හොඳ දෙයක්, හොඳ කේන්දරයක් එතනට ගෙනල්ලා ඉවර වෙලා ඒ දෙක තුලනය කිරීම. එතකොට විවාහ දෝෂයක් තියෙනකොට යහපත් විවාහයක් ඇති කරගෙන අනාගතයට මුහුණ දෙන්න පුළුවන්. මේකට ඊළඟ විකල්ප උත්තරයක් තියෙනවා. ඒ යම් කපල් එකක්, යම් ජෝඩුවක් බඳිනවා නම් එතනදී ඒගොල්ලන්ට පසු වෙන දරුපලවලදී දරුවාගේ තියෙන කේන්දරයේ යහපත් භාවය මත අර අම්මගේ තාත්තගේ තියෙන කුජ දෝෂයේ දුර්වල වීමේ හැකියාවකුත් එන. එහෙනම් දරුපලය ලැබීම බොහෝ දුරට කුජ දෝෂයේ බංග වීමට හේතුවක් බවට පත් වෙනවා. මේ සම්බන්ධයෙන් ඔයාට උත්තරයක් දෙන්න ඕනේ. එතකොට තමයි ඔයාගේ මේ ප්‍රශ්නෙට නිර්වුල් උත්තරයක් ලැබෙන්නේ. ප්‍රධාන වශයෙන්ම ඔයා මතක තියාගන්න ඕන හරි කේන්දරයක් හරි නිශ්චිත විදියට බලන කෙනෙක් ලව්වා, ජ්‍යොතිෂවේදියෙක් ලව්වා මේක බලලා ඔයා මුලින්ම පැහැදිලි උත්තරයක් ගන්න ඕනේ. ඒකෙදි ප්‍රධානම වෙන්නේ කුජ හත්වැන්නේ තියෙනවා නම් කුජ හත්වැන්නටම ගැළපෙන කේන්දරයක් ඔයා හොයාගන්න පුළුවන් නම් ඔයාගේ ප්‍රශ්නෙට උත්තරයක් එනවා. කාලසර්ප යෝගයට සමාන
කාලසර්ප යෝගයක් තියෙන උත්තරයක් එනවා නම් ඔයාට උත්තරයක් එනවා. ඒතර ඔයාගේ විවාහ ජීවිතය සාර්ථක කරගන්න පුළුවන්. ඊට අමතරව ආයුෂ පොරොන්දුම, දරුපල පොරොන්දුම බලන්න ඕන. යෝග සහිත කේන්දර තියෙනවා නම් ඒවා බලන්න ඕන. ඒකෙනුත් කපන්න පුළුවන්. ඒ මම මේකයි කියන්නේ ජ්‍යොතිෂ වේදිකාවක් ලවා බලනකොට ඒ සියලු දේට උත්තර එනවා. මේක සාරාංශගත කතාවක් ඉඳලා ඔයාට මුල් අවස්ථාව මට පැහැදිලි කරලා දෙන්න පුළුවන්. එතනින් එහාට ඔයා දීර්ඝ විස්තරයක් දැනගැනීම ජ්‍යොතිෂ වේදිකාව කරා ගියොත් ඔයාට බියක් නැතුව අනාගතයට මුහුණ දීලා යහපත් විවාහයක් ඇති කරගෙන යහපත් දරුපල ඇති කරගෙන සාර්ථක විවාහයක් ඇති කර ගැනීමේ හැකියාව වෙනවා. මූලිකව මට නැවත ඔයාට එකපාරක් කියන්න වෙනවා, අර්ධ කාල සර්පයෝග හෝ කාල සර්පයෝග කියලා විශේෂයක් නැහැ. තියෙන්නේ කාල සර්පයෝගයේ පමණයි. ඒක නිසා තමයි ඔයාට කියන්නේ අහලා තියෙන දේවල් ඔක්කොම විශ්වාසවන්ත වෙන්නේ නැහැ. බැහැර කරන්න වෙනවා. ඒක ජ්‍යොතිෂ වේදියේ කරහා දැනගෙන ඔයා කරොත් ඔයාට යහපත් අනාගතයක්, යහපත් විවාහයක්, සාර්ථක විවාහයක්, වාසනාවන්ත විවාහයක් ඇති කරගැනීමේ හැකියාව අනිවාර්යයෙන්ම ඇති වෙනවා කියලා මට විශ්වාසයෙන් ඔයාට පැහැදිලි කරලා කියන්න පුළුවන්. ආයුබෝවන්.